පොල් වගාව ගොඩක් බහුලව තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඒ අතරතුර තමයි. ඉතින් කටු පොල් වගාව කොහොමත් පොල් වගාවට තරජනයක්. පාම් ඔයිල් එකත් පොල් තෙල් වලට තරජනයක්. ඉතින් ඒ වුණාට දැන් මේ මම හිතන්නේ අපේ පොල් ආදායමෙන් 95%ක්ම එන්නේ වයඹ පළාතිනු දැනට එනවා උතුරු නැගෙනහිර. ඒකට අනිත් තැන්වලුනුත් එනවා. මම හිතන්නේ 95%ක් 90ක් 95%ක්ම එන්නේ වයඹින් පොල්. ඉතින් ඒ හින්දා මේ කටු පොල් වගාව පොල් වගාවට තවම තරජනයක් වෙලා නැහැ. හැබැයි මම හිතන්නේ කළුතර දිස්ත්‍රික්කයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගොඩක් ඒ කට්ටිය කරේ රබර් වතු රබර් ගලවලා තමයි පොල් හිටෙව්වේ. මේ කටු පොල් හිටෙව්වේ. මේ සමහර විට පොල් ගලවලා හිටවන්නේ නැති මොකද දැන් අර පොල් ලක්කරයකින් ගන්න ආදායමට වඩා කටු පොල් ලක්කරයකින් ගන්න ආදායම වැඩි කියලා මේ මතයක් තියෙනවා. මොකද ඒකට හේතුව තමයි කටු පොල් ලංකාවේ හදපුවාම ඒකෙන් පාම් ඔයිල් හදපුවාම ඒ පාම් ඔයිල් වලට ලොකු මිලක් තියෙනවා. මොකද ලෝක වෙළඳපොලේ පාම් ඔයිල් තියෙන්නේ සාමාන්‍යයෙන් රුපියල් 150ට විතර ගන්න පුළුවන් ලීටරයක්. හැබැයි ලංකාවට ගේනකොට ඒ දවස්වල තිබ්බේ ඒකට රුපියල් 50ක් විතර බත්තා. ඒතර රුපියල් 200යි. පොල් තෙල් බෝතලයක් ලංකාවේ රුපියල් 350ක් ලීටරයක් 350ක් 400ක් විතර වෙනවා. ඒකට එතන ලොකු පරතරයක් ලොකු ලාභයක් එනවා මේ තෙල් දෙක විකුණනකොට රුපියල් 150ක් විතරට. ඒ ලාභය ආවේ අර පාම් ඔයිල් පොල් තෙල් එක කලවම් කරලා විකුණනකොට. හැබැයි ඉතින් ඒකින්ද තමයි අර කටු පොල් වගාව හරි ලාභයි කියලා ආවේ. ඊට පස්සේ දැන් මේ රජයෙන් ජනාධිපතිතුමා ඒ කටු පොල් වලට අර පොල් තෙල් වලට සමාන වෙන ඩියුටි ස්ට්‍රක් එකක් ඒ කියන්නේ ඉම්පෝට් කරනකොට ඩියුටි එකක් දැම්මා. දැන් පොල් තෙලුයි කටු පාම් ඔයිලුයි කලවම් කරන එක ලාභදායි නෑ. ඉතින් ඒ හින්දා ආපහු අර කටු පොල් වගාවේ ආර්ථික වටිනාකම මේ ඒක ඉකොනොමිකලි වයබල්ද කියන එක ආපහු හිතලා බලන්න ඕනේ. ඉතින් ඔබතුමාගේ උත්තරේට නම් මම හිතන්නේ සමහරට පොඩි කොටසක් පොල් ගස් පොල් වගාවල් අයින් කරලා කටු පොල් වාන්නේ නැති ඒ වුණාට බහුතරයක් උනේ රබර් ගලවලා තමයි කටු පොල් හිටෙව්වේ. ඉතින් ඒ මොකද ඒ කළුතර දිස්ත්‍රික්කේ ගාල්ල දිස්ත්‍රික්කේ එච්චර ලොකු පොල් නැහැ. තියෙන්නේ ගෙවතුවාගේ පොඩි පොල් තියෙනවා. මම හිතන්නේ අක්කර 10ට 15ට වැඩි පොල් වතු බොහොම සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. දැන් මේ රක්ෂණ ක්‍රමවේදයේ අපි දිහා අපි බලපුවම රක්ෂණ ක්‍රමවේදය සඳහා වාරික මුදල අවුරුද්දනුව වෙනස් වෙනවා. පළවෙනි අවුරුද්ද සඳහා රුපියල් 50ක්, දෙවෙනි අවුරුද්ද සඳහා රුපියල් 60ක්, තුන්වෙනි අවුරුද්ද සඳහා රුපියල් 70ක් ඒ විදිහට යනවා. හැබැයි වාරික මුදල ප්‍රමේය වෙනස් වෙන ආකාරයටම ගහට ලැබෙන වන්දි මුදල් ප්‍රමාණයත් වෙනස් වෙනවා. ඒකත් එන්න එන්න වැඩි වෙනවා. පළවෙනි අවුරුද්ද ගතව 1200යි, දෙවෙනි අවුරුද්ද 1500යි, තුන්වෙනි අවුරුද්ද ගතව 2000යි. ඒ වැඩි වෙන්නේ මේ ශාකේ වගා කරපුවා මේ සඳහා යන කොස්ට් ඔෆ් ප්ලාන් පැලේට යන වියදම හදන්න හැම අවුරුද්දකම වැඩි වෙනවා, එකතු වෙනවා. ඒක ගණනය කරලා තමයි තියෙන්නේ. අපි නිකන් ගණනය කරලා නෙමෙයි මේක තියෙන්නේ. මේකේ ඉන්නේ විශේෂත්වය. දැන් අපි ගත්තොත් එහෙම අපේ ජාන්ත සම්මරකෝන් මැතිතුමා මේ පොල් සම්බන්ධයෙන් ඉන්න සුපිරි විශේෂඥයෙක්. එතකොට ඒ වගේ මේක අපි අරන් තියෙනවා මහාචාර්ය කෙනෙක් මේක නිර්මාණ කරලා තියෙන TRI. එතකොට ඒ දත්තවලට අනුව තමයි අපි මේ සියලුම දේවල් ගණනය කිරීම කරලා තියෙන්නේ. මේ සැකසුම සකස් කරලා තියෙන්නේ. එතකොට ඒ අනුව ලංකාව පුරාටම සරලන ආකාරයට තමයි මේ ක්‍රමවේදය අපි ක්‍රියාත්මක කරන්නේ. එතෙන්දී අපේ කවුරු හරි පාරිභෝගිකයෙක් ඉන්න එක පොල් ගහක් තියෙන එයාටත් පුළුවන් මේ රක්ෂණ ක්‍රමවේදය ලබා ගන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒ රක්ෂණ ක්‍රමවේදය ලබා ගැනීමේදී පොල් වගාකරුවන්ගේ සංගමය හා සම්බන්ධ විය යුතුයි. ඒකේ සමාජිකත්වයේ ලබා ගත යුතුයි මේ සියලු ප්‍රතිලාභ ලබන්නේ. මොකද ඒකට අපි එහෙම කරන්නේ මේක පාර්ශ්ව තුනක් එකතු වෙලා තමයි කරන්නේ. පාර්ශ්ව තුන එකතු වෙලා කරනකොට ඒ අනිකුත් සියලුම ප්‍රතිලාභ අනිකුත් රජයේ පාර්ශ්වයෙන් එනවා. එතකොට පොල් වැලි කරුවන්ගේ සංගමය හරහායනේවා, අපේ හරහායනේවා, සියලුම දේවල් එකතු වෙලා අර සමාජිකයට ලැබෙනවා. එතකොට ඒක තුලින් අපිට පුළුවන් සමාජිකව දිරිමත් කරන්න. ඒක නිසා තමයි අපි මේක තෝරගත්තේ. අනිත් එක තමයි මෙතන අන්තර්ගතය ගත්තම ශ්‍රී ලංකා වැහිලිකරුවන්ගේ සංගමයේ අන්තර්ගතයේ ඉතාමත් සංකීර්ණයි. ඒ වගේම විද්වත් මණ්ඩලකින් සමන්විතයි. එතකොට මේකට ඉතාමත් සැලසුම් සහගතව තමයි මේ වැහිලි සංගමයේ ක්‍රියාත්මක වෙන්නේ ඇතුළේ. ඉතින් ඒක අපේ අධ්‍යක්ෂින් අනුවදින ඒක නිසා මේක අපිට ලේසියි හරහා ගමන් කරන්න. ඒක නිසා තමයි මේ පාර්ශ්ව තුනට අපි මේක සමාජිකත්වය ලබා ගන්න ඕනේ කියන එක ඒ හරහා යන්න ඕනේ කියන එක අපි කියන්නේ එකවත් දෙලා කරන්නේ. පොල් සංවර්ධන අධිකාරියේ
පොල් සංවර්ධන අධිකාරියේ ඒ වගේ සෙලින්කෝ සාමාන්‍ය රක්ෂණ අංශයේ ඒ වගේම තමයි අපේ ශ්‍රී ලංකා පොල් වැලිකරුවන්ගේ සංගමය. Breaking.lk